नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दमरुवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि। साधु साधु साधु। अपट अपगे बुदुरजानन वहन्सेगे उतुम श्रीमुख बुद्ध वचने किया दुन अपगे गुरुदेवोत्तम परम पूजनीय पिंवत लोकुस्वामीन वहन्सेट अपगे नमस्कार वेवा। साधु साधु साधु। गरुतर महा संगरत्नें अवसराई श्रद्धावंत पिंवत्नि अपि मे सूदानम वी सिटिन्ने मे महा भद्रकल्पये सतरवेनि बुदुरजानन वहन्से लेस दशदहसक् लोकधातुवम कंपा करवमिन पहलवि वदाल गौतम नम वू अरहत् सम्मा संबुदुरजानन वहन्से वदाल धर्मय श्रवणय करन्नै। बुदुरजानन वहन्से किला कियन्ने इतामत् कलातुरकिन मे देविमिनिसुंगे यहापत पिनिस सपेय पिनिस पहलवन लोके एकम शास्त्रोन वहन्से हटिट तमाय अपि बुदुरजानन वहन्सेव हंदुना गन्ने। एतकोट बुदुरजानन वहन्से अपट दें ए बुदुरजानन वहन्से धर्मय अपट दें मुनगैसी तिबेनवा। बुदुरजानन वहन्सेगे धर्मयेन तमाय अपे जीवितवल तियेन दुक संपूर्णेम दुरु करगन्न अपट पुलुवंकम लबेन्ने। पिंगति बुदुरजानन वहन्से अपे गौतम बुदुरजानन वहन्से अपि दन्नवा अवुरुदु उन्वहन्से वयस अवुरुदु 35ක් වෙද්දි සම්බුද්ධත්වයට පත් වුණා। ඊළඟ බුදුරජාණන් සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 80ක් දක්වා උන්වහන්සේ වැඩ සිටියා। ඒ කියන්නේ සම්බුද්ධත්වයෙන් පස්සේ අවුරුදු 45ක් උන්වහන්සේ වැඩ සිටියා। බුදුරජාණන් වහන්සේ මේ අවුරුදු 45 පුරාවටම බුදුරජාණන්සේ වදාළේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම ගැන. එතන බුදුරජාණන් වහන්සේ පුරා 45 වසරක් පුරාවටම අපිට කිව්වේ දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න දුක හටගන්න හේතුවක් තියෙනවා ඒ සත්‍ය ඒක අවබෝධ කරගන්න ඊළඟට දුකේ නැතිවීමක් තියෙනවා නිරුද්ධ වීමක් තියෙනවා ඒ අවබෝධ කරගන්න මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් ඒකට මාර්ගයක් තියෙනවා මේ අවබෝධ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අපිට අවබෝධ කරගන්න කියලා වදාලේ මේ බුදුරජාණන් දැක්කා මේ සියලුම සත්වයන් පූර්ව කෙලවරක් දකින්න බැරි ආරම්භක කෙලවරක් දකින්න බැරි සසර ගමනකට වැටිලා ඉන්නවා මේ සසරේ වැටුණු සත්වයන් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම නිසා බුදුරජාණන් දැක්කා ඒ සත්වයන් සමහර වෙලාවට සතර අපායේ නිරේ പ്രേත ලෝකේ තිරිසං සතුන් අතර ඊළඟට අසුර ලෝකේ කියන සතර අපායේ ඉපදිලා දුක් විඳින ආකාරයත් උන්වහන්සේ දැක්කා. ඒ වගේම උන්වහන්සේ දැක්ක චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ නැති එක්කෙනා මනුස්ස ලෝකයට ආවත් ඒ මනුස්ස ලෝකේ අනන්ත අප්‍රමාණ දුකට භාජනය වෙලා සිටින ආකාරය. ඊළඟට බුදුරජාණන් දැක්කා දෙවියන් අතර ඉන්න දෙවිවරු පවා
චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම නිසා නොඑක් දුක්ඛයන්ට පත් වෙලා තියෙන ආකාරය. උන්වහන්සේ දැක්ක මේ ලෝකේ උපන්න සියලු සත්වයන් දුක් විඳිනවා නම් දුක් විඳින්නේ මොකක් නිසාද? මේ සත්‍ය අවබෝධ නොකරගත්ත නිසා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට සත්‍ය අපේ ජීවිතය තුළ අවබෝධ කරන්න බුදුරජාණන්සේ මනාකොටම අපිට මඟ පෙන්වුවා. ඒක බුදුරයන් වහන්සේ නමකට පමණක්ම මඟ පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා. මොකද අනිත් අයට ලෝකේ ඒක කරන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ නොඑක් විට මේ චතුරාර්ය සත්‍ය එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය අවබෝධ කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ එක එක විදිහට ධර්ම කරුණු අපිට විස්තර කරලා දෙනවා. මෙහෙම හිතන්න, මෙහෙම කල්පනා කරන්න, මේවා හිතන්න එපා, මේවා කල්පනා කරන්න එපා කියලා බුදුරජාණන්සේ එකින් එක අපිට කල්පනා කළ යුතු දේත්, කල්පනා නොකළ යුතු දේත් අපිට බුදුරජාණන්සේ ඉගැන්වුවා. දැන් අපේ ජීවිත තුළ මේ ඒ බුදුරජාණන් වහන්සේ කියපු විදිහට අපි කල්පනා කළොත් එහෙම, දැන් අපේ ජීවිත තුළ අපිට නොයෙක් දුක් පීඩා ඇති වෙනවා. ඒ තමයි කායික දුක් පීඩා, මානසික දුක් පීඩා. අපේ ජීවිතයේ බොහෝ වෙලාවක් අපේ ජීවිතේ කාලයක් ගත්තොත් අපි වැඩියෙන්ම වාසය කරන්නේ නොයෙක් දුක්ඛයන්ට පත් වෙලා. එක්ක කායික දුකකින් පෙළෙනවා, එහෙම නැත්නම් මානසික දුකකින් පෙළෙනවා. එතන මේ කායික දුකකට මානසික දුක, දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතේ කායික දුක් මානසික දුක් ආවට පස්සේ අපි අපිට ඒකෙන් නිදහස් වෙන්න බෑ. සමහරවිට අපි නිදහස් වෙන්න දන්නේ නැහැ. නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. සමහරවිට අපි කායික රෝගයක් ආවට පස්සේ අපි ඒ කායික රෝගෙම සිහි කර කර ඉන්නවා. නැත්නම් අපිට මානසික පීඩාවක් ආවට පස්සේ ඒ මානසික පීඩාවම අපි සිහි කර කර ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? කායික රෝගයක් උස්සන්න වෙනවා, මානසික රෝගයක් උස්සන්න වෙනවා. එතන මේ කායික රෝගියත් මානසික රෝගියත් මේ සියලු දුක් පීඩා උස්සන්න වෙන්නේ හේතුව තමයි අපේ ජීවිතේ මේ මේ පවතින ආකාරය, මේ ජීවිතය කියන්නේ මොකද්ද, මේ ජීවිතේ දුක හටගන්නේ කුමක් නිසාද කියන කාරණාව අපි දන්නේ නැති නිසා. එතකොට අපිට බුදුරජාණන් උගන්වනවා බුදුරජාණන්ගේ ධර්මයේ තුලින් ඒ කායික රෝගය නැති කරගන්නේ කොහොමද, කායික දුක් පීඩාව නැති කරගන්නේ කොහොමද, මානසික දුක් පීඩාව නැති කරගන්නේ කොහොමද කියලා. දැන් අපි ගත්තොත් මේ ලෝකේ අපි හැම දෙයක්ම කරන්නේ, කෑම කන්නේ, ඇඳුම් අඳින්නේ, ගෙවල් දොරවල් හදන්නේ, යාන වාහන ගන්නේ, යාළුවෝ ඇති කරගන්නේ, මිල මුදල් හම්බ කරන්නේ, ඊළඟට අපි රූපේ ලස්සන කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ අපි දුකට අකමැති නිසා. හැබැයි දුකට අකමැති වුණා කියලා ඒව කළා කියලා මේ සත්‍යයන් දුකෙන් නිදහස් වෙලත් නැහැ. ඒ සත්‍යයන් දුකටමපත් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අපි ගත අපේ ජීවිතය තුළ අපි දුකට කැමති නැති නිසා තමයි අපිට නිදියන්න ඕනේ. නමුත් අපි පැය 10ක් නිදිය ගත්තත් අපිට තව ටික දවස් තව ටික වෙලාවක් ඇද්දි ඒ මේ ආයෙමත් නිදා ගන්න ඕනේ. දැන් අපි දුකක් නිසා අපි නිදා ගන්න යනවා. සමහර පැය 4ක් 5ක් 6ක් 7ක් 8ක් 9ක් 10ක් නිදා ගන්නවා. නිදාගත්තට පස්සේ හැබැයි ආයෙමත් අපි නිදා ගන්න ඕනේ. ආයෙමත් අපි නිදාගත්තේ නැත්නම් අපි දුකටපත් වෙනවා. කායික පීඩා හට ගන්නවා, මානසික පීඩා හට ගන්නවා, සිහිය නැති වෙනවා. එහෙනම් අපි දුක නැති කරන්න කියන ගන්න හැම විසඳුමක්ම ආයිමත් දුකකටමයි අපි වැදලා දාන්නේ. ඒ නිසා බුදුරජාණන්ගේ ධර්මයේ අපි හරියටම අල්ලගත්තොත් අපිට පුළුවන් සැබවින්ම අපි දුක දුක් විඳින කාරණාව අපි තුලින් ඈත් කරගන්න. ඉතින් මේ මම ඔබට කියලා දෙන්න හදන දේශනාවේ මේ හරි ලස්සන කාරණාවක් තියෙනවා. මොකද අපි හැමතිස්සෙම යම්කිසි අපි දැන් අපි කල්පනා කරද්දී අපි කල්පනා කරන්නේ මෙන්න මෙහෙමනේ. දැන් අපි ගත්තොත් එහෙම ඇස, කන, නාසය, දිව, කය, මනස කියන හයටනේ අපි ජීවිතය කියලා කියන්නේ. ඇස් දෙකට, කන් දෙකට, නාසයට, දිවට, කයට, මනසට කියන හයටනේ. එතන මේ ආයතන හය අපි පාවිච්චි කරන්නේ අපේ ඇතුළේ තියෙන අදහසක්, කල්පනාවක්, මේවා නිත්‍යයි කියලා. ඒ කියන්නේ මේවා වෙනස් වෙන්නේ නැහැ කියලා. එතකොට මේ වෙනස් වෙන්නේ නැහැ කියන කල්පනාවත් එක්ක මොකද වෙන්නේ? වෙනස් වුණොත් එහෙම දුක හටගන්නවා. කන් දෙක ගැනත් තියෙනවා මේ අදහස. නාසය ගැනත් තියෙනවා, දිව ගැනත් තියෙනවා, කය ගැනත් තියෙනවා, මනස ගැනත් තියෙනවා. එතන මේ ආයතන හය ගැනම තියෙන මගේ කියන අදහසත් එක්ක තමයි අපිට දුක දරා ගන්න බැරි. ඇයි? මේවා මගේ, මම, මගේ පැවැත්මයි කියලා අදහසක් අපේ සිත ඇතුළේ තියෙනවා. ඒ අදහසත් එක්ක තමයි අපිට මේ දුකක් පීඩාවක් ආවට පස්සේ ඒ දුකේ පීඩාවෙම අපි එල්ලෙන්නේ. එතකොට බුදුරජාණන්සේ ඒ මම, මගේ,
මගේ පැවැත්මයි කියන එකට බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න මෙහෙම විස්තර කරනවා. බුදුරජාසේ විස්තර කරනවා මේකට කියනවා කියනවා මේ දැන් මේ මම මගේ මගේ කියලා කල්පනා කරන පැවැත්මට කියනවා කියනවා සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ අපි ගත්තොත් දැන් ඇස කන නාසය දිවකය මනස කියන එක මේක මගේ මගේ කියන අදහසට තමයි ස්ථීරව පැවැත්මක් තියනවා කියන අදහසට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අපි සරලවම කියනවනම්. එතකොට දැන් අපි අපිව දැන් අපි ගත්තොත් එහෙම ඔන්න මනුස්ස ලෝකේ ඉන්නවා. මනුස්ස ලෝකේ ඉන්න කෙනා මනුස්ස ලෝකේ මනුස්සයෙක් ඉවර වෙද්දී එයා සමහර නිරයට අරන් යනවා. දුගතියට අරන් යනවා. ඒ දුගතියට අරන් යන්න හේතු වෙනවා අර මම මගේ මගේ පැවැත්මයි කියන අදහසින් ඉඳලා ජීවිතේ ගත කිරීම. ඒ කියන්නේ සක්කාය දිට්ඨියෙන් ඉඳලා ජීවිතේ ගත කිරීම එයා දුගතියට අරන් යන්න හේතු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වීම. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම. එතකොට ස්වාමීන් වහන්සේම බුදුරජාණන්සේ ගාවට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙච්චර අර්බුද හදන මෙච්චර අපි පීඩාවට පත් කරන සතර අපායට අරගෙන යන මේ සක්කාය දිට්ඨිය කියන එක දුරු වෙන්නේ කොහොමද කියලා අහනවා. දැන් බුදුරජාණන්සේ උපමාවක් වදාලා සක්කාය දිට්ඨිය තියෙන කෙනාගේ ස්වභාවය මෙන්න මේ වගේ කියනවා. දැන් අපි අදහසත් අපිට ඒ කියන්නේ සෝතාපන්න වෙනකම්ම මේ අදහස තියෙනවා. මොකද්ද මේ මගේ මම මගේ ආත්මය කියන පැවැත් මේ මෙහෙම අදහසක් තියෙනවා. එතකොට මේකත් එක තමයි අපිට දැන් මේ අපි හිතන්නේ හැමතිස්සෙම අපි හිතන අපිට සාධාරණ වෙන්න ඕනි අපිට අසාධාරණ වෙන්න හොඳ නැහැ කියලා මේ හිතන්නේ මොකක් නිසා සක්කාය දිට්ඨියත් එක්ක. අපිට කවුරුවක් බනින්න හොඳ නැහැ අපිට කවුරුවක් නිඳා කරන්න හොඳ නැහැ අපිට කවුරුවක් පීඩාව ඇති කරන්න හොඳ නැහැ කියලා හිතෙන්නේ මෙන්න මේ සක්කාය දිට්ඨියත් එක්ක. එතකොට අපි හැමතිස්සෙම සමාජයෙන් අපිට සාධාරණයම අපි බලාපොරොත්තු වෙනවා. එතකොට අසාධාරණයක් આવොත් අපිට මොකද වෙන්නේ? අසාධාරණයක් આવොත් අපි ද්වේෂය ඇති වෙනවා අපිට. තරහ ඇති වෙනවා. ඊට පස්සේ අපි පළිගන්න හිතනවා. එතකොට මේ ඒකට හේතුව කියන සක්කාය දිට්ඨිය. බුදුරජාණන් වහන්සේ මේ සක්කාය දිට්ඨිය කියන එක තියෙන එක මෙන්න මේ වගේ කියන. බුදුරජාණන් දේශනා කරන මහණෙනි මේ සුනකේ කිටිය කියන. මේ සුනකය දන්වැලකින් කණුවක ගැට ගැහුවා කියන. ඊට පස්සේ බුදුරජාණන් වදාලා මේ සුනකය දන්වැලකින් කනුවට ගැට ගැහුවට පස්සේ මහණෙනි මේ සුනකයාට යම් තාක් දුර යන්න පුළුවන් නම් දන්වැල දුරට පමණයි කියනවා. දන්වැලේ දිග ප්‍රමාණයට විතරයි කියනවා. ඊළඟට කියන මේ සුනකයා ළඟින් උනා ළඟින් යන කනුව වටේ විතරයි කියනවා. ඒ වගේ කියනවා මේ 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 සත්වයන් ළඟින් උනා ළඟින් තියෙන්නේ එක්ක ඇස ළඟ කියනවා. එක්ක කන ළඟ, නාසය ළඟ, දිව ළඟ, කය ළඟ, මනස ළඟ කියනවා. එතකොට ඇස ළඟ කන ළඟ නාසය ළඟ දිව ළඟ කය ගැන මනස ළඟ නතර වෙනවා නම් අපි නතර වෙන්නේ කොතනද? දුක ළඟ. එතකොට දුක ළඟ නතර වෙලා දුක එපා කියනවා නම් ඒක එපා කවර ලබන්න බෑ. ඇයි ඒ? දුක ළඟ නතර වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨියේ සබහ සක්කාය දිට්ඨිය තියෙන කෙනාගේ හරියට අර දන් වැලින් ගැට ගහපු බලු කුක්ක වගේ කියන. දැන් අපි හිතමු අපිට මෙහෙදි ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි මෙහෙදි ප්‍රශ්නයක් ඇති වුණාට අපි හිතනවා අපි වෙන පැත්තකට යනවා කියලා. වෙන ගමකට නැත්නම් වෙන රටකට යනවා කියලා වෙන පළාතකට යනවා කියලා හිතනවා. හැබැයි අපි ගියාට අපි ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය අල්ලගෙන ඒකෙන් ඒකත් මගේ කියලා අල්ලගෙන තමයි යන්නේ. අපි කොච්චර දුර ගියත් අර බලු කුක්කා කොච්චර ඇවිද්දත් ඇවිදින්නේ කණුව වටේ වගේ කොච්චර දුර ගියත් අර දන්වැල තියෙන දුරට යනවා වගේ අපි කොච්චර ඈතකට ගියත් යන්නේ ඇසේ සීමාවට විතරයි. කනේ නාසයේ දිවේ කයේ මනසේ කියන සීමාවට විතරයි. ඇතර අපි කොහෙට ගියත් ඒකයි අපි මොන දෙයක් කළා සැප විඳින්න කියලා අපි දුකටපත් වෙන්නේ. ඇයි? අපි ඇස කන නාසයේ දිව කය මනස තුල තමයි අපි ඉන්නේ. ඒතර ඇස කන නාසයේ දිව කය මනස කියන ආයතන හය තුල ඉන්න නිසා ඒක මගේ කියලා අල්ලගත් හිතන නිසා මගේ පැවැත්මයි කියලා හිතන නිසා ස්ථිර පැවැත්මක් තියනවා කියලා හිතන එකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. කෙටියෙන් කියනවා සක්කාය දිට්ඨිය කියලා. එතකොට එහෙනම් ලෝකේ යම් කෙනෙකුට සක්කාය දිට්ඨිය තියෙනවා නම් එයා දුකෙන් ඉන්නවාමයි. ඒකට හොඳම උදාහරණේ තමයි අපි දන්නවා මේ ශාසන ඉතිහාසය තුළ අපි ගත්තොත් එහෙම අපිට හොඳට මතකයි බුදුරජාණන් වැඩ ඉන්න කාලේ අජාසත් රජතුමාගේ පියා කවුද? බිම්බිසාර රජතුමානේ. දැන් බිම්බිසාර රජතුමාගේ පුතානේ අජාසත්. ඒතර අජාසත් මේට හිතුණා රජකම ගන්න ඕන කියලා. රජකම ගන්න ඕන කියලා හිතිලා
මොකද කළේ මෙයා තාත්තමරන් උපක්‍රමයක් කළා. තාත්තමරන් උපක්‍රමයක් කරලා මෙයා මොකද කළේ තාත්තමරන් යනකොට මේ රාජ්‍ය ඒ කියන්නේ රජතුමාගේ ආරක්ෂාවට ඉන්නයි මේ පුතාව අල්ලගත්තා. පුතාව සැක හිතට අල්ලගත්තා. අල්ලගෙන ඇහුවා මේ මොකද කියලා ඇහුවා මේ. කිව්වා මං තාත්තමරන් යන්න කියලා ඇහුවා. කිව්වා ඇයි ඇහුවා. මං තාත්තමරන් යන්නේ මට රජකම ඕන කිව්වා. ඊට පස්සේ දැන් රජතුමා බිම්බිසාර රජතුමා ළඟට අජාසත් කුමාරය එක්කන් යනවා. එක්කන් කියලා කියනවා මේ මෙන්න මෙහෙම මේ දෙයක් කරන්න යන පුතා කියලා රජතුමාට විස්තරය කිව්වා. රජතුමා කියනවා පුතේ මාව ඔකට මරන්න ඕනේ නැහැ. ඔයා මගෙන් රජකම ඉල්ලුවා නම් මං දෙනවනේ කියලා කිව්වා. ඊට පස්සේ මොකද කළා රජකම දුන්නා. රජකම දුන්නාන් පස්සේ මේ දැන් රජ වුණා. කුමාරයා රජ වුණා. රජ වෙලා මොකද උනේ මේ ඊට පස්සේ අර වටේ ඉන්නයි කියනවා රජකම දුන්නට තාත්තායිම තුක ගන්න පුළුවන් කියලා. එතකොට මොකද කළේ තාත්තව දැන් තාත්ත කෙරෙහි ඔන්න සැකයක් ආවා තරහක් ආවා තාත්තව හිර කළා. තාතර කොහොම යන්න බෑ හිර කළා. හිර කළා තාතර වද දෙනවා කෑම කන්න දෙන්නේ නෑ. මුකුත් නෑ දැන් තාත්ත කාමරේක හිර කරලා ඉන්නවා. දැන් හිර කරලා ඉන්නකොට දැන් අපිට මේ වගේ එකක් වුණා නම් මොකක් වෙයිද? දැන් තමන්ගේ පුතා තමන් හිර කරලා තිබ්බොත් තමන්ට මොකක් වෙයිද? ශෝකය හට ගන්නවා. පලි ගන්න හිතයිනේ මම මෙච්චර මෙහෙම කළා මෙයාට ඉගැන්නුවා ඊළඟට මට මෙයාට සැප සම්පත් දුන්නා රජකමක් දුන්නා මෙච්චර කළත් ඇයි මට මෙහෙම කරන්න කියලා වෛරයෙන් අමනාපයෙන් තරහින් ඉන්නවා. රජතුමාට කොච්චර දුක් දුන්නත් කොච්චර දුක් දුන්නද කියන්නේ අපි දන්නෝ යටිපතුල් පළලා ලුණු දැම්මා. හැබැයි එතකොට එතුමා හිතන්නේ සක්කාය දිට්ඨිය නැතුව. ඒ කියන්නේ ඇසකන නාසය දිවකය මනස කියන ආයතන හය මගේ කියලා හිත මගේ කියලා තන ඉඳගෙන නෙමෙයි හිතන්නේ. ඒ කියන්නේ අර කණුවෙන් ලිහලා තියෙන බලුකෝක්ක. ඒ වගේ. එතකොට රජතුමාට කොච්චර වද දුන්නත් දුක් පීඩා ඇති කළත් රජතුමාට පුතාගෙන තරහ කටගන්නේ නැහැ. ධර්මයෙන්ම සිහි කර කර ධර්මයෙන්ම සිහි කර කර ඉන්නවා. ඒ ධර්මයෙන් සිහි කර එච්චර වද දෙද්දී එච්චර පීඩාවට පත් කරද්දී තමන්ගේ පුතා හිත වෙනස් කරගත්තේ නැතුව හිත රැකගත්තේ මොකක් නිසාද? සක්කාය දිටිය නැති නිසා. අපි පීඩා විඳින්නේ සක්කාය දිට්ඨිය නිසා. දැන් අපිට පේනවා ලෝකෙ මිනිස්සු ඒ ලෝකෙ මිනිස්සු මේ රණ්ඩු අල්ලන්නේ, නින්දා අපහාස කරන්නේ, අනිත් අයට මේ ගරහන්නේ, අනිත් අයගේ ජීවිත නැති කරන්නේ. මේ මහා කලබගෑනියක් ප්‍රශ්න ගොඩාක් තියෙනවා මිනිස්සු අතර. මේකට හේතුව මොකද්ද? සක්කාය දිට්ඨිය. එතකොට රජතුමාට කොච්චර වද දුන්නත් ඒ රජතුමා පීඩාවට පත් වෙන්නේ නැති මොකක් නිසාද? සක්කාය දිට්ඨිය නිදහස්. එහෙනම් අපිටත් සක්කාය දිටි තියෙනකන් අපිටත් නොයේක් දුක් පීඩා එද්දී ඒ දුක් පීඩා වලින්ම අපි පීඩාවට පත් වෙනවා. එතකොට මෙන්න මේ සක්කාය දිටි කියන එක කවුරු හරි ප්‍රහාණය කර ගත්තොත් එimhe බුද්ධ ශාසනය තුල එයාට වාසි ගොඩක් තියෙනවා. ඒ තමයි අපි ඕන වෙලාවක මැරිලා නිරේ යන්න පුළුවන්කම තියෙනවනේ. ඒකෙන් අපි නිදහස් වෙනවා. ඕන වෙලාවක අපි සතෙක් වෙන්න පුළුවන්නේ. ඒකිනුත් අපිව නිදහස් වෙනවා. ඕන වෙලාවක අපි ප්‍රේතෙක් වෙන්න පුළුවන්නේ. ඒකිනුත් අපි නිදහස් වෙනවා. ඕන වෙලාවක අසුර ලෝකේ යන්න පුළුවන්. ඒකිනුත් අපි නිදහස් වෙනවා. අපි සතර පහ යන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයෙන් සදහටම නිදහස් වෙනවා. සක්කාය දිට්ඨිය නිදහස් වුණොත්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අහන්නේ මෙච්චර මෙහෙම් පීඩා ඇති කරන සතර පහයට ගෙනියන සක්කාය දිට්ඨිය භාග්‍යතුන් වහන්සේ නැති වෙන්නේ කොහොමද කියලා අහනවා. දැන් අපි ආව තුල තියෙන සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මම මගේ පැවැත්මයි කියලා හිතනෝනේ, මගේ ආත්මයයි කියලා හිතනෝනේ. ඔකට තමයි කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. ඒ හිතන්නේ මොකද්ද? ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය ගැනනේ. එතන අහන භාග්‍යතුන් වහන්සේ මේ සක්කාය දිට්ඨියෙන් දුර වෙන්නේ කොහොමද කියලා අහනවා. බුදුරජාණන් දේශනා කරනවා සක්කාය දිට්ඨිය නිදහස් වෙන නම් චක්කුංකෝ වික්කවේ දුක්ඛතෝ ජානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පහියති කියන පින්වත් භික්ෂුව මේ ඇස දුකක් වශයෙන් බලන්න පුරුදු වෙලා ඉන්නවනම් ඇස දුකකට අයිති එකක් කියලා බලනවනම් දකින්නවනම් එයා ඇස දුකට අයිති එකක් කියලා දන්නවනම් අනර සක්කාය දිට්ඨිය කියන එක දුර වෙනවා කියන. ඒ කියන්නේ ඇස මේ ඇස කියලා කියන්නේ දුකට අයිති එකක්. ඇස කියලා කියන්නේ දුකට අයිති එකක් කියලා එයා දන්නවනම් දකින්නවනම් සක්කාය දිට්ඨිය කියන එක දුර වෙනවා කියන. දැන් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අපේ සිත ඇතුලේ තියෙන එකක්. සිත ඇතුළේ තියෙන එකක්. ඒකට කියන සංයෝජනයක් කියලා.
එතකොට සංයෝජනයේ කියන එක දුර වෙනවා කියනවා කොහොම කල්පනා කළොත්ද මේ ඇස කියලා කියන්නේ දුක කියලා. දන් දැක ගන්නව නම් එයා තේරුම් ගන්න මහන්සි ගන්නව නම් මොකද වෙන්නේ සක්කාය දිට්ඨිය කියන එක ප්‍රහාණය වෙනවා කියලා. මේක ඒකයි දැන් බුදුරජාණන් එක තැනක දේශනා කළා මේ සක්කාය දිට්ඨිය දුරු කරගත්තොත් ඔබ සතුටු වෙන්න කියලා. ඒ කියන්නේ අපිට තියෙන ලොකුම අරුබුදේ දැන් අපි සාමාන්‍ය ලෝකේ අපි හිතන් ඉන්න අරුබුද ටික නෙමෙයි අපිට ලොකුම අරුබුදේ. ඒ දැන් මේ හොඳට ඉන්න කෙනා මැරලා ගිහිල්ලා සතර පාය උපදිනවා. ඊට පස්සේ යා කල්ප ගානක් විඳව විඳව ඉන්නවා. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ මොකද්ද සක්කාය දිට්ඨිය තිබීම. ඒ සක්කාය දිට්ඨියමයි අපි හිතේ මේ අකුසල කොට ඔක්කොම හටගන්නේ. අකුසලේ බැසගන්නේ සක්කාය දිට්ඨිය නිසා. එතකොට අපි මේ බුදුරජාණන් දේශනා කරන්නේ සක්කාය දිට්ඨිය දුරු කරගත්තොත් සතුටු වෙන්න කියලා කියන්නේ උන්වහන්සේ වදාළ ඔබ සිංහනාද කරන්න කිව්වා. සක්කාය දිට්ඨිය නැති වුණොත් මම සතර පායෙන් සදහටම නිදහස් කියලා. ඒ කියන්නේ බුදුරජාණන් දේශනා කරනවා කවුරු හරි සක්කාය දිට්ඨිය දුරු කරගත්තොත් ඔබ සිංහනාද කරනවා කියලා. දැන් සිංහයා නාද කරන්නේ කොහොමද? සිංහයා නාද කරන හැටි කියනවා. සිංහයා ගල් ගුහාවෙන් එළියට ඇවිල්ලා ඊළඟට මේ සතර දිසාව බලලා කේසර සලා මේ සිංහනාද කරනවා කියන තුන් වතාවක් සිංහනාද කරද්දී බුදුරජාණන් දේශනා කරනවා ඒ සිංහයාගේ නාදය ඇහුණට පස්සේ කැලේ ඉන්න සතා කැලේටම යනවා කියන. ගුහාවේ ඉන්න සතා ගුහාව අස්සරම සිංහනවා කියන බයට. ජලයේ ඉන්න සත්වයා ජලයේ ඇතුළටම යනවා කියන බයට. අහසේ පියාසර සලමෙන් ඉන්න සත්වයා අහසේ ඈතට මිගිල්ලා යනවා කියන බයට. දන්වලින් ගැට ගහලා ඉන්න හස්තියෙක් ඇද්ද මේ හස්ති රාජයා දන්වල කඩාගෙන දුවනවා කියනවා මේ සිංහයාගේ බයට. සිංහයාගේ හඬේ සැද්දෙට බයට. එතකොට එහෙනම් ඒකෙන් කියන්නේ මේ සිංහයා නාද කළොත් සියලු දෙනා බය වෙනවා කියලා. ඒ කියන්නේ මේ හඬවල් අතර සතුන් ඒ සිව්පාවන්ගේ හඬවල් අතර අග්‍රම හඬ තමයි සිංහයාගේ හඬ. එතකොට සිංහයා මනාකොටම හඬ නගනවා කියලා කියන්නේ. ඒ වගේ කියන ඔබ සිංහනාද කරන්න කියනවා මට සක්කාය දිට්ඨිය දුරු වුණා මම සතරපායින් නිදහස් කියලා. එතකොට සක්කාය දිට්ඨිය තියෙනවා නම් එහෙනම් අපි ඕන වෙලාවක මැරිලා සතරපාය යන්න පුළුවන් බව බුදුරජාන්සේ දන්නවා. එහෙනම් අපි මේකෙන් ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන අපිට ගොඩාක් ප්‍රශ්න හදන්නේ ගොඩාක් ගැටලු ඇති කරන්නේ අපේ මේ ඇතුලේ තියෙන සක්කාය දිට්ඨියෙන් කියලා. එතන බුදුරජාන්සේ එතකොට කියන්නේ එහෙනම් මේ සක්කාය දිට්ඨියේ අරුබුදේ කියලා දැනගත්තට පස්සේ ප්‍රශ්නයක් කියලා දැනගත්තට පස්සේ ඒ සක්කාය දිට්ඨිය දුරු කරන්න කල්පනා කරන්න ඕන ක්‍රමේ මොකද්ද? මේ ඇස කියලා කියන්නේ දුක කියලා. දැන් වෙනකොට මේ ඇස කියන්නේ දුකයි කියලා නෙමෙයි අපි හිතන් ඉන්නේ. අපි හිතන් ඉන්නේ මොකද්ද? මේ ඇස තමයි සැප කියලා හිතන් ඉන්නේ. එතන බුදුරජාන්සේ කියන්නේ මොකද්ද? ඇස කියලා කියන්නේ දුක කියලා බලන්න කියන. ඇස කියලා කියන්නේ දුක කියලා බලන්න කියන. දැන් අපි හිතමු අපි පොඩි ළමයෙක් උපදිනවා. අපි පොඩි ළමයෙක් චූටි ළමයෙක් උපන්න පස්සේ අපි චූටි ළමයා කතරගන්නේ දුක උපන්නා කියලාද? නෑනේ. අපි ඉඹිනවා නේ. නමුත් ඒ ළමයා දැන් ඇස් දෙකක් කන් දෙකක් නාසයක් දිවක් කය මනසෙන් අරගෙන උපදින්නේ. ඒතර ඒ ළමයා අරගෙන උපදින්නේ මොකද්ද? දුක. දැන් අපි ළමයෙක් ආවට පස්සේ එයා බදාගෙන ඉඹිනවා කරනවා. ඒතර අපිට මතක් වෙන දුක මේ දුකක් අපි අල්ලගෙන ඉන්නවා කියලාද? නැත්නම් අපි ඒකත් එක්ක ඒක වැළඳ ගන්නවා ඒ සතුටින්. හැබැයි කවුරු හරි කල්පනා කරන නුවණින් මේ උපන්නේ දුකක් කියලා එයාට ජීවිතේ දුක එද්දි ඇස් දෙක නිසා දුක එද්දි ඒ කියන්නේ දැන් ඇස් දෙක වෙනස් වීමෙන් දුක හටගන්නේ. දැන් අපේ ඇස් දෙක මොකද වෙන්නේ? හොඳට තියෙනවා. ටික ටික පෙනීම අඩු වෙලා ගිහිල්ලා ටික ටික පෙනීම නැති වෙලා යනවා. එතකොට ඒ කියන්නේ වෙනස් වෙලා යනවා. එහෙනම් වෙනස් වෙලා යන දෙයකට අපි ආස කරන නිසා දුක හටගන්නේ. එතර බුදුරජාණන් කියන එහෙනම් අනිත් වෙලා යන ඇස් දෙක ගැන බලන්න කියනවා මේක ආයෙත් වෙන්නේ දුකටයි කියලා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා ආයෙමත් දකින්න කියනවා ඇසර පේන රූප ගැන මේ රූප දුකයි කියලා. දැන් ඇසර යම් කිසි අපිට ලස්සන රූපයක් දැක්කොත් එහෙම අපිට ඒක මතක් වෙන්නේ දුකයි කියලාද ඒක ඕන කියලාද? අපිට හිතෙන්නේ ඕන කියලා. හැබැයි අපි ආස කරන රූපේ ඕනු අපි ලබා ගත්තොත් යම් විදිහක අපි ඒක කැමැත්තක් ඇති කරගත්තොත් ඒ ඇති කරගන්නේ කැමැත් මොකද්ද? කැමැත් ඇති කරගන්නේ දුකට තමයි කැමැත් ඇති කරගන්නේ. එතන අපි ඒ රූපේ වෙනස් වෙලා යද්දී අපිට මොකද වෙන්නේ? අපි ඊට පස්සේ දුකටපත් වෙනවා. මට මේ රූපේ නැති වුණා නේ. එතන රූපෙන් දැකදී අපිට මතක් වෙනවා නම් මේ දුකකටයිනේ මං කැමතුනේ කියලා. එයාට දුක හටගන්නවද? නෑ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා ඇසගෙන ඇස දුක වශයෙන් බලන්න කියලා. ඊළඟට කන් දෙක බයයි ඉතින් අපි බලන්නනේ.
ඒකනේ මේව බලන්න හැබැයි බයයිනේ. ඇයි අපි ලස්සනට ඉන්න කැමති, හැඩට ඉන්න කැමති නේ? මේව දීර්ඝව පවත්වන්න කැමති අපේ හිතේ තියෙන ඕකනේ. ඉතින් අමාරුයි. අමාරුයි. නමුත් බලන්න වෙනවා. නොබැලුවොත් අපිට මොකද වෙන්නේ? දුකමත දුකට දුකෙන් දුකටම යනවා. එතන බුදුරහන් දුකෙන් ගලව ගන්න තමයි කිව්වේ. ඇස් දෙක දුකට අයත් වශයෙන් බලන්න, රූප දුකට අයත් දෙයක් වශයෙන් බලන්න. ඇසයි රූපයයි නිසා හටගන්න ඇසේ විඥානේ. ඇසේ විඥානේ දුකක් වශයෙන් බලන්න. ඊළඟට ඇසයි රූපයයි විඥාන එකතු වීමල කියන ඇසේ ස්පර්ශය කියලා. ඒ ඇසේ ස්පර්ශය දුකක් වශයෙන් බලන්න. ඊළඟට දැන් අපිට ඇසයි රූපයයි විඥානය කියලා තුන එකතු වෙනකොට තමයි මේ සැප විඳීම හටගන්නවා. ඒ පේන රූපේ සැප ලස්සනයි නම් අපිට සැප විඳීම හටගන්නවා. ඒ පේන රූපේ අපේ හිත සතුරු කරන්නේ නැත්තම් දුක් විඳීම හටගන්නවා. ඊළඟට ඒ රූපේ සමහර අපිට ඒක ඇත්තට විශේෂත්වයක් නැහැ. ඒතර මේ උපේ මධ්‍යස්ස විඳීමක් හටගන්නවා. එතකොට මේ බුදුරජාණන් දේශනා කරනවා මේ සැප විඳීමත් දුක් විඳීමත් උපේක්ෂා විඳීමත් කියන තුනමත් දුකක් වශයෙන් බලන්න කියන. මෙහෙම බලන්න දක්ෂ වුණොත් අපේ ප්‍රශ්න ඉවරයි. අපේ ප්‍රශ්න ඉවරයි. ඕ මේ පිංගතුර මතකයි බුදුරජාණන්සේ කාලේ මේ එක ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාත යන්න ගියා. පිණ්ඩපාත යන්න ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත යන්නට කලින් මේ ගඟක් තිබුණා. ගඟට බැහැලා සිවුරු ගොඩින් තියලා පාත්‍රෙ ගොඩින් තියලා ඒ ස්වාමීන් වහන්සේ පැන් පහසු වෙන ගඟට බැස්සා. ගඟට බැලලා දැන් ස්වාමීන් වහන්සේ පැන් පහසු වෙවි ඉන්න. පැන් පහසු වෙවි ඉන්නකොට මේ රාජභාණ්ඩාගාරේ මේ බඩු ටිකක් අරගෙන හොරු මිල මුදල් අරගෙන හොරු ටිකක් මේ පැනල යන හදද්දී ඒක මේ ඒ රාජපුරුෂයන්ට අහු වුණා. අහු වුණාට පස්සේ රාජපුරුෂයන්ට පස්සේ පන්නගෙන ආවා. එනකොට මේ රාජ මේ අර හොරු ටික ඔක්කොම දිව්වා. දුවනකොට අරගලොත් ලං කළා. නමුත් අල්ල දැන් මේගොල්ලන්ට අර හොරු ටිකට පැනල යන තරන්නේ නැහැ. බේරෙන්නත් බැහැ. මොකද බඩුත් දැන් හොරාට ගත්ත බඩු ටිකත් අතේ. ඊට පස්සේ මොකද කරේ? මේ ගංගාවයෙන් දුවනකොට පාත්‍රය දැක්කා. පාත්‍රය දැකලා පාත්‍රයට අර රත්තරන් බඩු ඔක්කොම ටික ඔබලා දිව්වා. අරගොල්ල හැංගුණා. අර රාජපුරුෂය බැලුවා. දැන් රාජපුරුෂය කියලා අපි දැන් කියන්නේ පොලිසිය කියලානේ. දැන් රාජපුරුෂය බැලුවා මේ කොහෙද ගියේ කියලා. බලනකොට අර පාත්‍රය ඇතුලේ මේ ඔක්කොම බඩු ටික තියෙනවා. හොරගම් කරන් ආපු. ඊට පස්සේ හිතුවා එහෙනම් මේ හොරා තමයි ගඟේ නාන්නේ. දැන් ස්වාමීන් වහන්සේ මුකුත් දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා මේ ගොඩට කතා කළා. මෙහෙට වරින් කිව්වා. ආවා. කිව්වා එතනම වැටෙන්න ගැහුවා. ගහලා දැන් අල්ලගෙන දැන් යන රජතුමා ළඟට. රජතුමානි දවසවල ඒ කාලේ මේ මොකද දඩුවම් පනවන්නේ. රජතුමා ගාවට අරගෙන ගියාම මේ මොකද වෙන්නේ? රජතුමාට කියන රජතුමනි මෙයා තමයි හොරා කිව්වා. මෙයා තමයි හොරගම් කරලා තියෙන්නේ. රජතුමා නියෝග කළා මේ දැන් මේ හොරගම් කරපු මිනිස්සයානේ මෙයාව උල තියන්න කිව්වා. නගරේ මැද උල තියන්න කිව්වා. දැන් මේ වැරද්දක් කරපු කෙනෙක් නෙමෙයිනේ. දැන් අපි නම් අඬයිනේ. අපි 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 ඉතින් දුකටපත් වෙමි මම කරපු දෙයක් නෙවෙයි. මේ ස්වාමීන් දැන් උල තියන්න එකගෙන ගියා. මේ ස්වාමීන් හිතේ මොකුත් නැහැ. දැන් ධර්මයේ සීකරගෙන ඉන්නේ. මේ උල තිබ්බා. උලක් උඩ තිබ්බ දැන් මේ ස්වාමීන් උලේ බහිනවා. මේ ස්වාමීන් උලේ බහිද්දි කල්පනා කරනවා මම මේ ඇසකට ආස කරපු නිසානේ මේ දුකටපත් වෙන්න සිද්ධ වුනේ. ඇස මගේ කියලා අල්ලගත්ත නිසානේ මම දුකටපත් වෙන්න සිද්ධ වුනේ. ඊළඟට මේ කන නාසය දිව කය මනස කියන මේවා මගේ කියලා හිතපු නිසානේ සැපයි කියලා හිතපු නිසානේ මම දුකටපත් උනේ. කීකේ උල උඩ ඉද්දි ධර්මයේ සීකලා. ධර්මයේ සීකලා කියන්නේ ඇත්ත ස්වභාවයේ සීකලා. මොකද්ද මේ ඇස කන නාසය දිව කය මනස කියලා කියන්නේ? කැඩී බිඳී නැසී වෙනසී යන ඒවා. දැන් මට ඒක අත්දකින්න ලැබෙනවා කියලා ධර්මයේම සීකලා. ධර්මයේ සීකලා උල උඩම රහත් වුණා. ඒ කියන්නේ සම්පූර්ණ කෙලෙස් ප්‍රහාණය කළා. දැන් අපිට මෙහෙම එකක් වුණොත් එහෙම අපිට ඒක දරා ගන්න බැරි වෙනවා. අපිට මෙච්චර ඕනේ නැහෙනි. අපි හිතමු අපිට මදුරුව දෙතුන් දෙනෙක් එක දිගට කනවා කියලා. අපිට සීල් මතක් වෙයිද? නෑ. අපි ගහයි. අපිට එලවන්න මතක් වෙයිද? උලක් උඩ තියන්න ඕනේ නැහැ අපිව. මදුරුව දෙතුන් දෙනෙක් එක දිගට අපිට විද්දොත් මේ කොන්දෙත් විදිනවා, අත්වලත් විදිනවා, කකුල්වත් විදිනවා. අපිට තරහ යන්නේ නැද්ද? තරහ යනවනේ. අපිට සිහි වෙනවා ධනේ. ඉතින් උපදින තාක් මේ දුක් පීඩාවලින් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ කියලා මතක් වෙන්නේ. අපි හිතනවා මදුරුව මැරුවොත් වැඩේ හරියයි කියලා තමයි අපි බොහොම පටු සීමාවකින් විසඳුම හොයනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ නේ හොරකම් කළෙත් නැහැ. මේ පින්ඩපාතියන් ආවේ අහිංසක බණ භාවනා කරන භික්ෂුව. අසාධාරණයකට ලක් වුණා. හැබැයි ස්වාමීන් වහන්සේ අසාධාරණයකට ලක් වුණා කියලා හිතුවේ නැහැ. ඇයි ඒ ධර්මයේ සිහි කලින් ධර්මයේ සිහි කළ තිබ්බා
මේ ඇස කන නාසය දිවකය මනස කියන්නේ මගේ නෙවෙයි. මේවා දුක. මේ දුක තමයි මම වැළඳගෙන ඉන්නේ කියලා කලින් දැනගෙන හිටියා. අපිට බැරි අපි කලින් දැනගෙන ඉන්නේ නැති නිසා. එතකොට බලන්න උලහුඩක් උලක් උඩ බහිද්දි ධර්මයේ සිහි කරන්න නම් කොහොම හිතක් තියෙන්න ඕනද නේ? අපි දුක් පීඩා විඳින අකමැති නම් එහෙම හිතක් අපිටත් තියෙන්න ඕනේ. ඇයි මේ අපි උදව් කරනවා, අපි දරුවන්ට සලකනවා, ඥාතීන්ට සලකනවා, එක එක සේවකයන්ට උදව් කරනවා, දන්නා කෙනෙකුට උදව් කරනවා, ඒ අයම අපිට පෙරලා ගහනවා. එතකොට අපි හිතුවොත් එහෙම අනේ මට මේගොල්ලෝ උදව් කරයි මං ගැන බලාගෙන ඉයි කියලා හිතුවොත් එහෙම මොකද වෙන්නේ? දුකටපත් වෙනවනේ. එතකොට අපි දැනන් ඉන්නවා නම් මේ උදව් කළත් මේව කළත් මේ අනිත්‍ය ලෝක තුළ මේ ඔක්කොම වෙනස් වෙලා යන දේවල් කියලා අපි දැනගෙන හිටියොත් ඒ ප්‍රශ්නේ හටගන්නේ නැහැ. දැන් අර ස්වාමීන් වහන්සේ ඒක දැනගෙන හිටිය නිසා උල උඩ තිබ්බත් නැත්තම් රජතුමාට බණීනේ, හොරුන්ට බණී, ඊළඟට අර රාජපුරුෂයන්ට බණී, කාටවත් බැන්නේ මුකුත් නැහැ, හිතේ යමනාපයක් ඇති කරගත්තේ නැහැ. අනිත්‍යම සිහි කළා, දුකම සිහි කළා, මේ මගේ නෙවෙයි කියලාම සිහි කළා. එතකොට හිතේ තිබිච්ච කෙලෙස් තට්ටු ඔක්කොම ගැලවිලා ගියා. එතකොට බුදුරජාණන් දේශනා කරන්නේ එහෙනම් බලන්න අපිට වුණත් මේ බුදුරජාණන් කියන විදිහට ඇස ගැන සිහි කරනවා නම් ඊළඟට රූප ගැන, ඇසේ විඥානය ගැන, ඊළඟට ඇසේ ස්පර්ශය ගැන, සැප දුක් උපේක්ෂා විඳීම් ගැන සිහි කරනවා නම් අපිට සැනසීමෙන් ඉන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් දේශනා කරන කන ගැනත් එහෙම සිහි කර දැක් මේ කන ගැනත් එහෙම තේරුම් ගන්න කියන මේ කන් දෙක දුකට අයත්. මේ කන් දෙක දුකට අයත්. කනට ඇහෙන ශබ්දේ දුකට අයත්. ඊළඟට කනේ විඥානේ දුකට අයත්. කනේ ස්පර්ශයේ දුකට අයත්. කනේ ස්පර්ශයෙන් හට ගන්න සැප දුක් උපේක්ෂාව දුකට අයත් කියලා සිහි කරන්න කියනවා. තේරුම් ගන්න මහන්සි ගන්න කියනවා. දැන ගන්න කියනවා, දැක ගන්න කියනවා. එතකොට අර සක්කාය දිට්ඨිය කියන එක අර මම කියලා දෝංකාර දෙන්නේ. දැන් අපි හිතමු අපිට ලොකු බයක් ඇති වුණා කියලා තනියෙන් ඉන්නකොට අපි ඒකම දැකලා හීනෙන් බය වෙන එකක් නැද්ද? බය වෙන. සක්කාය දිට්ඨිය තිබ්බොත් ඒක වෙන්න බෑ. ඇයි ඒක දැන් අපි කොච්චර හීන වලට බය වෙලා උඩ ගිහිල්ලා බිම වැටෙන අවස්ථා තියෙනවද? ඇයි සක්කාය දිට්ඨිය මම කියන එකක් තුළ බලවත් ඉන්නවා. දැන් හීන දැකලා අපි බය වෙච්ච අවස්ථා නැද්ද? දුවලත් ඇති. ඇයි ඒකට හේතුව? සක්කාය දිට්ඨිය කියන එක අපේ මුල් බැසගෙන තියෙන මේක ඇතුලේ මම කියලා. එතන මම කියන එක දුරු කරගන්න තමයි බුදුරජාස්මී කියන්නේ. මම කියන එකේ මේ මම කියන එක එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ අනිත්‍ය වූ හේතුන්ගෙන් හටගත් අනිත්‍ය වූ දෙයක් කියන එක තේරුම් ගන්න තමයි බුදුරජාස්මී කියන්නේ. කන ගැනත්, රූප ගැන, ශබ්ද ගැනත්, විඥානය ගැනත්, ස්පර්ශය ගැනත්, විඳීම ගැනත් දකින්න කියන දුකක් කියන. හරි ලස්සන එකන්නේ. දැන් අපි කොච්චර ඉගෙන ගත්තද අපි දැන් අපි 6-5 අවුරුදු 5කදී ඉස්කෝලේ ගියා. ඊළඟට අවුරුදු සමහරව අවුරුදු 25ක් විතර යනකම් තමයි ඉගෙනගෙන ඉවර වෙන්නේ. ඉතින් පොඩි බබාලා වගේ නේද කල්පනා ශක්තිය? දැනුම ටිකක් තියෙන. නේද? පලි ගැනීම, ඉරිසියාව, එකට එක කිරීම, ඊළඟට මේ වාගේ අඩුවක් තියෙනවද? නෑ. ඔය අවුරුදු 25 ධර්ම ඉගෙන ගත්තා නම් අවුරුදු 19ක් විතර නේද? මේ භාග්‍යතුන් හතක ධර්ම ඉගෙන ගත්තා නම් එයා සුවයෙන්, සැනසීමෙන්, සහනෙන් ඉඳීවි. එතකොට බුදු එහෙනම් අපි ඉගෙනගෙන එක විෂයකවත් භාග්‍යතුන් වහන්සේ උගන්වන්නේ උගන්වන්නේ. ඉතින් අපිට කලා දුර්ලභ මොහකරි පිනකට අපිට මේක හම්බුණා. එතන මේක අපි කොහොම හරි හිතට චුට්ට චුට්ට හරි පුරුදු කරගන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වදාරන්නේ. එතකොට කියනවා මේ ඒ අර මම කියලා අර දෝංකාර දෙන්න මගේ කියන අදහස දුරු වෙන්න නම් නාසය ගැනත් බලන්න කියනවා. අර විදියට ගඳ සුවඳ ගැනත් බලන්න කියනවා. විඥාණය ගැනත් බලන්න කියනවා. නාසය ස්පර්ශය ගැනත් බලන්න කියනවා. නාසය ස්පර්ශයෙන් හටගන්න සැප දුක් උපේක්ෂා ගැනත් බලන්න කියනවා. මේවා දුකට අයත් කියලා. දුකට අයත් කියන බලන්න කියන. එහෙම වුණොත් අර මම කියන එක මම කියලා තියෙන මගේ පැවැත්මයි කියලා තියෙන දෘෂ්ටි සක්කාය දිට්ඨිය ඒක දුරු වෙනවා කියන. ඊළඟ බුදුරජාණන් දේශනා කරන දිව ගැනත් බලන්න කියන. දිව ගැන, රසය ගැන, දිවේ විඥානය ගැන, ඊළඟට දිවේ ස්පර්ශය ගැන, දිවේ ස්පර්ශයෙන් හටගන්න සැප දුක් උපේක්ෂාව ගැන බලන්න කියන මේවා දුකක් කියලා. දුකට අයත් දෙයක් කියලා. එතකොට සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන ප්‍රහාණය වෙනවා කියන. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කය ගැනත් බලන්න කියන. දැන් හොඳට බලන්න මේ කය අපි ගමු එක දවසක් ඇතුළත. එක දවසක් ඇතුළත අපි මේ කය මේ කරන සෑම දෙයක්ම බැලුවොත් එimhe අපි කයර තමයි කරලා තියෙන්නේ. ඔන්න බලන්න අපි උදේ ඉඳන් ගමු. උදේ නැගිට්ට ගම වතුර එකක් බොනවා කියලා කියමු. ඊළඟට මූණ හොදනවා. දත් මද්දවනෝනේ. වැසිකිලි යන්න ඕනේ. මූත්‍රා කරන්න යන්න ඕනේ නේ. ඊළඟට තේ එකක් බොන්න ඕනේ. මේ ඔක්කොම ගන්නේ මොකේද? කයට. ඊළඟට කෑම කන්න ඕනේ. කෑම කාලා ඒකත් බොහොම ප්‍රවේශමෙන් කන්න ඕනේ. දැන් ඔක්කොම අපි කන්නේ තෝරලා බේරලා නේ ප්‍රවේශමෙන් කන්නේ. මේ ඔක්කොම කයට. ඊළඟට මේ වතුර බොන්න ඕනේ නේ. ඊළඟට ඔන්න ටික වෙලාව ආයි දවල් වෙනවා. දවල් වෙනකොට මොකද වෙන්නේ?
ආයිමත් කවන්න ඕනි. ඒ අත තුළ ඇඳුම් අඳවන්න ඕනි. ඒ ඇඳුම් හොඳට පිරිසිදු කළා නේ? හොඳට සුද්ධ පවිත්‍ර කළා ප්‍රවේශමෙන් තියලා තිබ්බ ඇඳුම් තමයි අඳවන්නේ. ඇයි මෙයා ඉක්මනින් වෙනස් වෙනවා. දැන් කොහේ හරි කුණු කරක දාලා තියෙන ඇඳුමක් අපි අඳින්නේ නැහැ නේ. එක්කෝ අපිට එක්කෝ ඒක ඇඳලා පස්සේ එක්කෝ දද කුෂ්ඨ හටගනී, ගෙඩි හටගනී. ඇයි? එතකොට මේ ඔක්කොම කරන්නේ මොකේදද? කායට. ඔන්න අපි ඊට පස්සේ ඒ අතර තේ පවන්න ඕනේ, වතුර පවන්න ඕනේ, වැසිකිලි කැසිකිලි යවන්න ඕනේ. මේ ඔක්කොම කරන්නේ ශරීරයට. ඊළඟට ඔන්න අපිට ආයෙ හවස් වෙනවා. ඔන්න හවස් වෙනකොට මොනවා හරි කවන්න ඕනේ, පවන්න ඕනේ. නේ? ගමනක් එක්ක යනවනේ ප්‍රවේශමෙන්ද නැද්ද? අපි දැන් පාරේ ඔහෙ මෙහෙ යනවද? නැයි ප්‍රවේශමෙන් වටපිට බලලා මෙයාව එක්කන් යන්න ඕනේ මේ ශරීරේ. ඊළඟට හවස් වෙනවා. ආයෙමත් රෑ වෙනවා. ඔන්න කන්න ඕනේ. කෑවට පස්සේ මොකද වෙන්නේ? කෑලා ඊට පස්සේ ආයෙම ශරීර කුත්ති කළා, සයිට සලකලා ප්‍රවේශමෙන් ගිහිල්ලා අපි ගිහිල්ලා දැන් අපි ඇඳට එකපාරට පයින් නැහැ නේ. හිමීහිට ගිහිල්ලා මේ ඇඳින් දිගාරවනවා. නේද? දිගාරලා ඔන්න ඊට පස්සේ අපි රෑ 10ට විතර නිදාගන්න පටන් ගන්න, රෑ උදේ 5, අමාර 6, 7 වෙනකම් මෙයා පැය ගානක් නිදි කරවනවා. කොහෙද මේ කරන්නේ මේවා? කයට. මේවා දුක නෙවෙයි නං. ඇයි අපි මේවා මෙහෙම කරන්නේ? මේව කරන්න ඕනේ නැහැ. ඉතින් අපි බලන්න දවසක් තුල අපි පැය 24න් වැඩිම ප්‍රමාණයක් අපි සැලකුවේ මනසටද, හිතටද, කයටද? කයට සලකලා තියෙන්නේ. ඉවර වෙනවද මේක? නෑ, ඉවර වෙන්නේ නෑ. එතකොට බලන්න බුදුරජාණන් කියනවා මේ කයේ ස්වභාවය මොකද්ද? වෙනස් වෙලා යන කැඩි, අපි එහෙම ප්‍රවේශ වෙමින් මේ පාවිච්චි කරන්නේ කැඩි බිඳී යන නිසා. එතකොට බුදුරජාණන් කියනවා මේ ශරීරය ගැන බලන්න කියනවා කැඩි බිඳී යන දුකට අයත් එකක් කියලා. දුකට අයත් එකක්. ඊට පස්සේ කයර දැන්නෝ පහස. ඒ පහස ගැන හිතන්න කියනවා මේක දුකට අයත් එකක් කියලා. ඊළඟට හිතනවා කය, ඊළඟට බුදුරජාණන් කියනවා කල්පනා කරන්න කියනවා කයයි පහසයි නිසා හටගන්න විඥානේ. විඥානේ කියන්නේ දැනීමනේ. ඒ දැන ගැනීම කය විඥානයත් දුකක් වශයෙන් දකින්න කියන බලන්න කියන. ඊළඟට ඒ තුන එකතු වෙනවා. ඒකට කියන්නේ ස්පර්ශය. ස්පර්ශයත් දුකක් වශයෙන් දකින්න කියන. ඊළඟට ඒ ස්පර්ශයෙන් හටගන්න සැප දුක් උපේක්ෂා කියන විඳීම්, ඒ විඳීම දුකක් වශයෙන් බලන්න කියන. දැන් මේ විදිහට අපි බලනකම්ම අපේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. දැන් බිම්බිසාර රජතුමා ගැලවුණේ මේ විදිහට බලපු නිසා. රජ කළත් අද රජ වුණත් නම් එහෙම කරන්න අමාරුයි. ඒ රජතුමාගේ පින කියන්නේ ඒ රජතුමා මේක කල්පනා කර කර හිටියා. කල්පනා කර කර දැන් පේනවනේ ලෝකේ මිනිසුන්ගේ හිතවල තියෙන, ඒ කියන්නේ තව රටක් හැදෙනවට තව රටක් කැමති නැහැ. කළු ජාතිකයෝ හැදෙනවට සුදු ජාතිකයෝ කැමති නැහැ. නේ? ආසියාතිකයි දිනුනට බටහිරයි කැමති නේ. බටහිරයි දිනුනට ආසියාතිකයි කැමති නේ. ඒ වගේ අකුසල් ගොඩකින් පිරීලා පලි ගැනීම, එකට එක කිරීම මේ වගේ ගොඩන මනුස්සන් හිතවල තියෙන්නේ. බිම්බිසාර රජතුමා රජ කෙනෙක් වෙලත් ඉන්දියාව පාලනය කළත් එතුමා ඒ සියලු දේවල් කරද්දි තමන්ව රැකගත්තා ධර්මයේ. කොහොමද රැකගත්තේ? මේ ඇසකන නාසය දිව කය මනස කියන ඒවා දුකට අයත්. මේ ඕන වෙලාවක නැති වෙන. ඒකනේ පුතා ඉල්ලපකම රජකම දුන්නේ. පුතා ඉල්ල රජකම දෙන්න රජකම දුන්නා. දීල වද දුන්නා. ඒ වද දෙද්දි තරහක් නෑ හිතේ. ඒකට හේතුව දුකට ඇත් කියලා දැනගෙන හිටියා. ඉතින් අපිත් මේව දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? අපිට මොකද වෙන්නේ? අපි මැරිලා යනකොට අපි පලි ගන්න හිතාගෙන මැරේ. අපි දන්නේ නෑනේ අපි වයසට ගිහින් ලෙඩ ඇඳේ ඉද්දි අපේ අමනාප කෙනෙක් ඇවිල්ලා අපිට බැලන ගියොත් එහෙම. ඕක දෙ අපි තරහක් ඇති වෙලා අපි කල්පනා කරගෙන ඉද්දි මැරේ. ඊට පස්සේ හිතයි මම සර්පෙක් වෙලා හරි මේක නම් පලි ගන්නවා කියලා හිතයි. එහෙමනේ මිනිස්සු පතන්නේ. ඊට පස්සේ පලි ගන්න තමයි කල්පනා කරන්නේ. එතකොට සිහි කරගෙන තිබුණොත් එහෙම මේ දුක් දෙයක් නේ, දුක් දෙයකටනේ මං ආස කරන් ඉන්නේ, වෙනස් වෙලා යන දෙයකට ආස කරන් ඉන්නේ කියලා එයා කල්පනා කර කර හිටියොත් එයාට බැන්නත් ප්‍රශංසා කරත් එයා ඒවත් දකීවි අනිත්‍ය දේවල් නේ මේවා. මේවා මගේ කියලා අල්ලගෙන වැඩක් නැහැ නේ කියලා එයා දකි. ඒ නිසා අපිත් සිහි කරගන්න ඕනේ මේ විදියට. ඊළඟ බුදුරජාණන් වහන්සේ ඇස, කන, නාසය, දිව, කය, මනස ගැන. මනස ගැන දකින්න කිව්වා මේ මනස කියලා කියන්නේ දුකට අයත් එකක් කියලා. මනසට සිතන සිතුවිලි ගැන හිතන්න කිව්වා මේකත් ඇයත් වෙන්නේ දුකට. ඊළඟට මේ මනසයි අරමුණුයි නිසා හටගන්න මනසේ විඥානය. ඒ විඥානයත් අනිත්‍ය වශයෙන් බලන්න කිව්වා. ඊළඟට මේ තුන එකතු වෙන ස්පර්ශය එයත් අනිත්‍ය වශයෙන් බලන්න කිව්වා. ඊළඟට මේ තුන එකතු වෙනකොට හටගන්නෝ සැප දුක් උපේක්ෂා විඳීම්. මේ විඳීම් ගැන හිතන්න කිව්වා දුකක් වශයෙන්. එතන බුදුරජාණන් සදාලා මෙන්න මේ ඇස් දෙක ගැන, කන් දෙක ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන කියන ආයතන හැය ගැන දුකක් වශයෙන් දකින්න පුරුදුනොත්, දුකක් වශයෙන් දැනගත්තොත්, දැකගත්තොත් යථාර්ථයක් වශයෙන්. ඒ කියන්නේ යථාර්ථයක් වශයෙන් කියලා කියන්නේ මේක ඇත්ත ස්වභාවය මොකද්ද? ඇත්ත ස්වභාවය තමයි දුකට අයත්. ඇයි බුදුරජාණන් එක තැනක දේශනා කළේ මහණෙනි ඉපදුනා නම් ඉපදුනේ දුකයි කියන. ඉපදුනා නම් ඉපදුනේ
දුකයි කියනවා. නැති වුණාන නැති වෙනවා නම් නැති වෙන තියෙන දුකයි කියනවා. ඒ කියන්නේ එහෙනම් අපි උපදුනා කියන්නේ අපි උපන්නේ මොකද්ද? දුකක් උපන්නේ. එතකොට අපිට නැති වෙනවා නම් නැති වෙන තියෙන මොකද්ද? දුක. අපි එහෙම බලන්නේ නැතුව හිතනවා මම උපන්නා. මම උපන්නා මම නැති වෙනවා. ඔන්න ප්‍රශ්නේ අපිට. බුදුරජාසේව නෙවෙයි මහණි ඇස උපන්නා කියන්නේ දුක උපන්නා කියන. ඇස නැති වුණා කියන්නේ දුක නැති වුණා කියන. එහෙනම් අපි හිතමු අපේ ඇස් දෙක අපිට නැති වෙලා යනවා. එතකොට දුක උපන්නා කියලා කල්පනා කරන එකට ඇස් දෙක නැති වුණා කියලා බයක් දුකක් හටගනීවිද? ඇයි ඒ? එයා දන්නවා ඇස උපන්නා කියන්නේ දුක උපන්නා, ඇස් දෙක නැති වුණා කියලා කියන්නේ දුක නැති වුණා කියලා. කන උපන්නා කියන්නේ දුක උපන්නා. කන් දෙක නැති වුණා කියලා කියන්නේ දුකයි නැති වෙලා යන්නේ. ඊළඟට කියනවා නාසය උපන්නා කියන්නේ දුක උපන්නා. නාසය නැති වෙලා ගියා කියන්නේ දුක නැති වෙලා ගියා. දිව උපන්නා කියන්නේ දුක උපන්නා. දිව නැති වෙලා ගියා කියන්නේ දුකයි නැති වෙලා ගියේ කියලා. ලස්සන ධර්මයන්නේ. අපි කල්පනා කරන්නේ එහෙමද? අද අපි පොඩි කාලේ ඉඳන් කල්පනා කළේ එහෙමද? නෑනේ. අපි එහෙම කල්පනා කළා නම් අපි පීඩාවට පත් වෙයිද? නෑනේ. එතකොට ඇස් දෙක ගැන, කන් දෙක ගැන, නාසය දාසය ගැන තේමයි කියන්නේ. නාසය උපන්නා කියන්නේ දුක උපන්නා. නාසය නැති වුණා කියන්නේ දුක නැති වුණා කියනවා. දිව උපන්නා කියන්නේ දුක උපන්නා. මේ හොඳට මතක තියාගන්න. ගලේ කෙටුවා වගේ. දැන් අපි මොකක් හරි කාලයක් පවත්වන්න නම් අපි මොකද කරන්නේ? අපි මොකද කරන්නේ? ඒක ගලේ කොටනෝනේ. ඉස්සර දැන් එක එක තාක්ෂණ පහසුකම් තියෙන නිසා අපි ඒවා පාවිච්චි කරනවා. මේක අපි සරල භාෂාවෙන් කියවනම් මේ ගලේ කෙටුවා වගේ තියාගන්න ඕනේ. මොකද්ද? මේ ඇස කන නාසය දිව කය මනස උපන්නා කියලා කියන්නේ දුක උපන්නා. මේක නැති වුණා කියලා කියන්නේ දුක නැති වුණා කියලා. ඒකට ඕන දුකක් දරා ගන්න පුළුවන්. ඕන දුකක් දරා ගන්න පුළුවන්. ඕනම පීඩාවක් දරා ගන්න පුළුවන්. මෙහෙම ඉන්නවා නම් මෙහෙම බැලුවා කියලා ජීවිතේ කඩාකප්පල් වෙන්නේ නැහැ කවදාවත්. කවදාවත් කඩාකප්පල් වෙන්නේ නැහැ. මෙහෙම බලන්නේ නැති නිසා තමයි මේ ලෝකේ ඔක්කොම මේ අරුබුද ටික හටගෙන තියෙන්නේ. දැන් මෙයා බලන්න බලන්න මේ දැන් මෙයා මෙහෙම බලන්න බලන්න තමයි කරුණාව, අනුකම්පාව, දයාව, අනිත්‍යයට උපකාර කිරීම, අනිත්‍යයන්ගේ සැප කැමැතිකම උපදින්නේ එතනයි. මම මගේ මගේ කියලා හිතනකම්ම අනිත්‍යය ගැන නෙමෙයි කල්පනා කරන්නේ. අනිත්‍යයට මොනවා වුණත් කමන්නේ නැහැ. මම දුක මේ දුකක් උපන්නේ හේතුකින් හටගත්ත ඵලයක් මෙතන තියෙන්නේ කියලා කල්පනා කළොත් ඒකේනා මම කියන එකට වඩා අනිත් සත්‍යයන් ගැන හිතනවා. ඇයි ඒ? එයාගේ හිත පළල්. එතන මේ භාග්‍යතුන් වහන්සේ කියන විදිහට කල්පනා කරනවා නම් අපේ හිත පළල් වෙනවා. පළල් වෙනවා කියලා කියන්නේ දැන් අපි උදාහරණයකට ගමු. සතෙක් ගමු. අපි ගමු කුඩා සතෙක්. දැන් කුඩා සතෙක හිත පටුයි. අපි ගමු මදුරුවෙක් කියලා. අපි හිතමු මදුරුවෙකට දවස් 7ක් අවශ්‍ය තියෙනවා කියලා. අපි හිතමු මදුරුවට කතා කරන්න පුළුවන් කියලා අපිත් එක්ක. අපි කියනවා මදුරුවා ඔයා අපිට මේ ඔයාට නම් දවස් 7යි අවශ්‍ය තියෙන්නේ. අපිට අවුරුදු 60ක් තියෙනවා කියලා. කියලා කියන කීම මදුරුවා පිළිගනීද? පිළිගන්නේ ඇයි? ඌට කොච්චරම හිටියත් උපරිම දවස් 7යි තමයි ජීවත් වෙන්න පුළුවන්. ඇයි ඒ? ඌට එච්චර තමයි තේරෙන්න පුළුවන්. අපි දැන් අපි දිව්‍ය ලෝක ගැන කියනවා චාතුම් මහරාජිකා දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ අවුරුදු 50ක් එකයි කියලා. මිනිස්සු පිළිගන්නවද? ආ පිළිගන්නේ. හැබැයි එහෙමකක් තියෙනවා. හැබැයි දෙවරුන්ට ඒක ප්‍රශ්නයක්ද? නැහෙනේ. ආ දැන් ඒක දැන් අපිට තේරෙන්නේ හිත පටුයි කියලා. දැන් සතෙක් ගත්තොත් හිත පටුයි. මිනිස්සෙක් ගත්තොත් හිත පළල්. අපිට වඩා හිත පළල් දෙවි කෙනෙක්ගේ. අපිට වඩා හිත පළල් බ්‍රහ්මයෙක්ගේ. ධර්මයේ සිහි කළ ධර්මයේ තේරුම් ගත්තොත් අපේ හිතත් පළල් කරගන්න පුළුවන්. ඒතර මේ විදිහට කල්පනා කළොත් හිත පටු වෙන්නේ, හිත කුඩා වෙන්නේ, හිත පළල් වෙනවා. ඒතර මේ විදිහට කල්පනා කළොත් අපිට පළල්ව හිතන්න පුළුවන්. පළල්ව හිතනකොට ඕනම දුක් පීඩාවක්, ඕනම මේ කරදරයක් ඉවස ගන්න පුළුවන්. ඉවස ගන්න පුළුවන්. ඒතර කලබල වෙන්නේ, හදිස්සි වෙන්නේ මොනවත් නැතුව ඉන්න පුළුවන්. ඒ නිසා එහෙනම් මේ මතක තියාගන්න අපි දුක් විඳින්නේ මොකක් නිසාද? දුකට ආස කරන් ඉන්න නිසා. ඇස, කන, නාසය, දිව, කය, මනස දුකක් වශයෙන් නොබලන තාක් අපිට දුක් විඳින්න සිද්ධ වෙනවා. යම් දවසක මේ ආයතන හය දුකක් වශයෙන් අපි දැනගත්තොත්, දැකගත්තොත් ප්‍රඥාවෙන් එදාට අපිට පුළුවන් මොකෙන්ද? අපිට දුකෙන් නිදහස් වෙන්න මූලික තැනට එන්න. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න. එතකොට කියනවා සෝතාපන්න වෙනවා කියලා. හැබැයි මේක කරගන්න පුළුවන් බුද්ධ ශාසනයේ පමණයි. දැන් මේ ජීවිතය ගැන බෙද බෙලා බලන්නේ මේ කිව්වේ. ඇස කන නාසය දිවකය මේව වෙන්වෙන් වශයෙන් බලන්න, දුක් වශයෙන් බලන්න කියලා බුදුරජාණන් වහන්සේ මෙහෙම බලන්න පුළුවන් උගන්වන්නේ බුදු කෙනෙක්ගේ ශාසනයේ
විතර දැන් අපිට ඒක හම්බෙලා තියෙනවද නැද්ද? ඔන්න හම්බෙලා. දැන් අපි ඒකට ප්‍රමාද නොවි ගිහි ගෙවල් වල ගත කරමින් ඒකටත් අපි මහන්සි වෙන්න ඕනි. නැත්තම් මොකද වෙන්නේ? අපි මැරිලා ගිහිල්ලා සතර අපාය උපන්නොත් අපිට කවුද පිළිසරණට එන්නේ? ඒ නිසා පිළිසරණක් හදා ගන්න පුළුවන් දුර්ලභ අවස්ථාවක් අපිට පිනකින් හම්බෙලා තියෙනවා බුද්ධ ශාසනයේ මනුස්ස ජීවිතේ. ඒ නිසා මේ සූත්‍රය අපිට ගැන්වේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න ආකාරය. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න නම් ඇස කන නාසය දිව කය මනස කියන ඒවා, රූප ශබ්ද ගන්ධ රස පහස කියන ඒවා, ඇසේ විඥානේ කනේ විඥානේ නාසයේ දිවේ කයේ මනසේ විඥානේ, ස්පර්ශය සැප දුක් උපේක්ෂා විඳීම්, මේවා දුකට අයත් වශයෙන් බලන්න කිව්වා. එතකොට මහණෙනි සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා, එයා සතර අපායෙන් නිදහස් වෙනවා, එයා කිසිම ආකාරයක දුගතියකට යන්නේ නැහැ කිව්වා. එහෙනම් සක්කාය දිට්ඨිය සහිතය දුගතිය යන එක වළක්වන්න බෑ. ඒ නිසා මේ පිංගුතුන් අදිෂ්ඨානයක් ඇති කරගන්න අපිට කලාතුරකින් බුද්ධ ශාසනය හම්බුණා, කලාතුරකින් මනුස්ස ජීවිතේ හම්බුණා. ඉතින් අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි කර කර මේ බුදුරජාණන්සේ වදාළ සත්‍ය ධර්මයේ අපිට තේරුම් අරගෙන අපිටද උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සා